బాల్స్ యోజన అన్నమాట. అదంతా కూడా గుర్తులు అయింది పొలిటిక్స్ ఎక్కువ. ఐ థింక్ ఫస్ట్ మీద ఎలి దక్కున శ్రీలంకవే హెత్త హైవిని ఐవై లేఖనే గౌరవ ముదల మాతెత్తుమా బసిర్ రాజపక్ష ఎమ్మెత్తుమా తమ గాంభీర తారంగ పార్లమెంటు రవిల్ల ఐ థింక్ ఏక ప్రకాశిట పత్ కదా. ඉතින් අපිත් බලන් හිටියා මොකද්ද මේ වෙන්නේ. මොකද ඇත්තටම ගොඩ පහුගිය සති දෙක තුන එහෙම නැත්නම් මාස දෙක තුන ඇතුළත අපි දැක්කා ඉතින් පොඩක් ඒක අප්සෙට් වෙලා යනවා. අර ආපු ගැම්ම නැතුව ගියා. අර මොල හතයි නැත්නම් වැඩ දෙන්න පුළුවන් වැඩ කාර්යය කියලා විලා එන්නේ ආවා ඒක පොඩක් චොර වෙලා ගියා. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ ආයෙමයි වතක්ම ගානේ ගාම්භීර ලෙස දෙයි ඔක්කොටම කටවල් වැහිලා යන්න ඒ ෂොට් එක කියලා ඒ මොකක් හරි කරයි කියලා. ඉතින් අතරම මං හිතුවා ඉතින් අපි මං හිතන්නේ මම නෙමෙයි මුළු මහත් ජනතාවම හිතුවා මේ අපිට වෙලා තියෙන ප්‍රශ්න රටේ තියෙන ප්‍රශ්න බඩු මිල වියදම බඩු මිල ඉහළ යාම මිනිසුන්ට දැන් මේ රස්සාවල් ඇති වෙලා තියෙනවා එහෙම නැත්නම් විදේශ රටවල් වල ඉන්න මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා මේ මේව ගැන ඔක්කොම සලකා බලලා අති විශාල දැවැන්ත පෙරලියක් ඉදිරි කරලා අයවැයක් ඉදිරිපත් කරයි කියලා අත්තිමට අත්තලා මේ දවස් දෙකක් විතර ගියා කියපු දේවල් ටික තේරුම් ගන්න. සිංහල අපේ අරන් අපි නම් සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තුවේ නෙමෙයිනේ ඉන්නේ. පැටලුණු තා කියලා කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මුදල් ඇමතුමා මේ තරම් වචන විදිනවා කියලා අර ගමේ කතාවක් තියෙනවා කොල්ලෝ කියන්නේ. වචන විදිනවා කියලා පුදුම වචන විදිලා කිව්ද්දී. කියන තරමක් කීපේ මොනවද මන් දන්නේ එක එක ආකාරය අපි සිංහල නිසා යන්තම් පොඩ්ඩක් පටලවල ඒක තේරුම් ගත්තා මේක තමයි මේ කියන්නේ ඇත්තේ කියලා හිතලා තමයි කොහොම හරි ඒක ඒ මනුස්සයාගේ හැකියාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඉගෙන අපි ඒකට කරහන් නැතුව අපි යමු කතාවට මේක බලලා පොඩක් ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න කියලා මේ Google එකට ආවා මේකේ මොනවද තව මොනවද බලන්න පුළුවන් කියලා මම නිකමට වගේ වැරදිලා වගේ මම මේක ටයිප් කරා Mr. 10% ශ්‍රී ලංකා කියලා අත්තලා ආව නේද මුදල්ලා මැතුමාගේ ෆොටෝ ටික බලන්න. ඉතින් මොකද කරන්නේ අපේ ශ්‍රී ලංකාවේ අපේ රටේ මුදල්ලා මැතුමා 10% කියලා වෙලා මුළු ලෝකෙම දැනගෙන තියෙනවා ආයෝජකයේ දිරංකාවට මේ තත්ත්වයක් තියෙනකොට මේ මූණවල් මේ මුළු මුළු පරම්පරාවෙම මූණවල් ටික මේකට වැටලා තියෙනවා. මේවා මේ මඩ ගන්නව නෙමෙයි මේ විදිහට තියෙනවා මේකේ. ඉතින් ඒ ටිකත් බලලි වෙලා මම පොඩක් සන්තෝෂ වුණා. හරි කමක් නැහැ මේ වගේ මිනිස්සෙකින් අපිට උඩ රටලා තියා බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි ලද දේ සතුරු වෙන්න පුරුදු වෙන මිනිස්සු හැටියට ශ්‍රී ලංකිකයන් හැටියට අපිට හම්බෙච්ච දේ අපි සෑහෙනකටපත් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු අපිට චුට්ටක් හම්බෙච්ච දේවල් මොනවද කියලා තේරිච්ච විදියට. ඉතින් හම්බෙච්ච දේවල් වලට ඉස්සර වෙලා ඇත්තටම කිව්වොත් මේ මොකද ප්‍රවණතාවයක් මේක මේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ දේවල් කප්පාදු කරලා රටේ ජනතාවට දෙන්න ඕනේ කියන මේ සංකල්පයට අත තිබ්බගෙන අපි ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මුලින්ම කපලා තිබුණේ ඇමතිවරුන්ගේ පෙට්‍රල් ලීටර් මේ පහක් පෙට්‍රල් ලීටර් පහක් කපලා තියෙනවා ඒගොල්ලන්ගේ. ඒ වගේම ටෙලිෆෝන් බිල් කපලා තියෙනවා මේ රජයේ ආයතන වල. ඒ වගේම විදුලි ගාස්තු අඩු කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම බලපුවම මේ වගේ රජයේ වියදම් සෑහෙන දොඩ කපා හරලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් හොඳ දෙයක් ගැතුණු දැක්මක් රටට. ඉතින් මේ ලීටර් පහත් එක්කම අර විශ්‍රාම යන කාලේ අර අවුරුදු පහකට තිබිච්ච එක අවුරුදු 10ක් වෙනකන් දික් කරලා තියෙනවා. ඉතින් ඒකත් හරි සන්තෝෂයි. මොකද අවුරුදු 10ක් ඒ කියන්නේ දෙපාරක් ඡන්දෙ ඉල්ලලා ඉන්න ඕනේ. දෙපාරක් ඉල්ලලා ආවොත් තමයි මේ පෙන්ෂන් එක හම්බෙන්නේ. නැත්නම් අර අවුරුදු 5න් ඇමති නළුලි කට්ට ටික ඇවිල්ලා මේ පෙන්ෂන් එක අරයි යනවනේ. නළුලි ලියෝ එනවා චිත්‍රපටියත් එකක් මෙයා වෙච්ච ගමන් ඡන්දෙ ඉල්ලනවා. අපේ අය තුඩින්ම ඡන්ද දෙනවා. අවුරුදු 5 ඉන්නවා. ඊට පස්සේ පෙන්ෂන් එකක් තරම් ගෙදර යනවා. ඉතින් අර ජීවිත කාලෙම රටේ මිනිස්සු දෙන්න ඕනේ පෙන්ෂන් එක රටේ සල්ලි වලින්. ඉතින් ඒක පොඩ්ඩක් 10ක් වෙනකන් දික්කලා තිනවා. ඒකට හොඳයි අත්‍තරම. ඉතින් මේක ඉන්නේ දැන් නම් ඔක්කොම 30යි 40යි 20යි ඔහොම ඉන්න කට්ටිය තමයි මේක ඉන්නේ. ඉතින් අලුතෙන් මිනිස්සු දෙන්න දෙන්නෙත් නැහැ. ඇවිල්ලා ඉන්න අර කියත්මග නෙමෙයි වියත්මග. ඒ වියත්මගේ මේ කට්ටිය ආවා. ඉතින් දැන් නැහැ පේන්නත් නැහැ. ඉන්න දෙතුන් දෙනා බුලම ගහනවා. ඉතින් දැන් ඕකර බැල්ල වැඩක් නැහැ කියමුකෝ. ඉතින් අපි ආවැය ගැන කතා කරමු ඉතින්. ඉතින් මෙතනින් උනේ මේ වැඩේ එතනින් ඒගොල්ලන් ඒවා කැපුවා. කාබනික වගේ අපේ කියන්නේ විකල්ප කෘෂි භෝගෝලික නැත්නම් කෘෂි රසායන වලට යන කට්ටියට රුපියල් හෙක්ටාරයකට රුපියල් 5000ක දීමනාවක් දෙන්න තීරණය කළා තමයි. ඒකත් හොඳ දෙයක්. හැබැයි
මිතුරාම මුදලම තුමාට අමතක වෙලා තිනවා අර කිව්වා අර භෝග ඒ කියන්නේ දැන් කුෂිකර්මී මේගොල්ලෝ රසායනික පොරවලින් කාබනික පොරවලට ගියන් පස්සේ ඒකේ හම්බෙන පළදාව අඩු නැන් පස්සේ ඒකට වන්දි ගෙවනවා කියලා කුෂිකර්ම ඇමතුමා එහෙම නැත්නම් ඇමතිවරු ඔය වන්දි බට්ටෝ ඒක එහෙම නැත්නම් ඔය වොයිස් කට් කාර්යය ඔය හැමෝම කිව්වා වන්දි ගෙවනවා බය වෙන්න එපා ඔයගොල්ලෝ අපි ගෙවනවා කියන එකක් නම් ඇහුනෙත් නැහැ දන්නෙත් නැහැ එහෙම දෙයක් මට ඇහුනෙත් නැහැ තේරුණත් දන්නෙත් නැහැ සමහරට ඔයගොල්ලන්ට තේරුණා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න පල්ලේ එහෙම දෙයක් තිබුණා කියලා ඉතින් ඒ වගේම තව එකක් රාජ්‍ය සේවකයන්ගේ පෙන්ෂන් යන්නේ කියන්නේ විශ්‍රාම යන කාලය 65 දක්වා දික් කරලා තියෙනවා. ඇත්තට මේ කරන්න තිබුණේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එන එක පොඩ්ඩක් නවත්තලා දානවනේ මේ අවුරුදු 65ක් ගියන් පස්සේ. ඉතින් ඒක කරලා තියෙන තව අවුරුදු 10ක් මිනිස්සුන්ගේ ශ්‍රමය අපේ රටට අරගෙන ඊට පස්සේ පෙන්ෂන් එක දෙන්න තමයි මේ කරලා තියෙන්නේ. ඒකත් කමක් නැහැ කියලා අපි කියමු. ඒ වගේම අර අපිට හම්බෙච්ච දේවල් තමයි අපේ අපේ ජනතාවට හම්බෙච්ච දේවල් තමයි කොවිඩ් බද්ද කොවිඩ් බද්ද එහෙම නැත්නම් මේකට කියනවා සමාජ ආරක්ෂණ දායක අරමුදල කියලා 2.5% බද්දක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔක තමයි අපිට හම්බෙච්ච දේ. ඒ වගේම මේ තව හම්බෙලා තිනුමා මේ අපේ ඇමතිවරුන්ට එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ට මේ මුළු පාර්ලිමේන්තුවේම ඉන්න අර අතනින් කැපුණානේ අතනින් ටිකක් කැපුණානේ අර ඒගොල්ලන්ට හම්බෙන දේවල් එහෙම නැත්නම් ගම සමග පිළිසඳර මේකට රුපියල් 130 බැගින් එක ග්‍රාමයකට ඒ වගේම මිලියන් 5 දක්වා මේගොල්ලන්ගේ ප්‍රතිපාදනය වැඩි කරලා තියෙන්නේ සංවර්ධනය ගෙනියන්න රටට සංවර්ධනය ගෙනියන්න ගමට සංවර්ධනය ගෙනියන්න ඔයගොල්ලන්ගේ පැත්තට ඒ සංවර්ධනයේ මුවාවෙන් අර මම කිව්ව 10% එක මේ පැත්තෙන් කපලා ජනතාව වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් කියලා මේ පැත්තෙන් ප්‍රතිපාදනය වැඩි කරලා තියෙනවා මේක ඊළඟ ඡන්දේ බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. හැබැයි අපරාධ කියන්න බෑ. පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ටම දීලා තිනවා. මොකද චුට්ටක් කටවහගෙන ඉන්න පුළුවන් වෙන්නත් එපැයි. මස් කට දෙන්න පුළුවන් කත්තක් තිබුත් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම දුන්නයන් පස්සේ මේගොල්ලෝ දන්නවා බෙදාගෙන හදාගෙන කොහොමද මේක හිමීට කන්නේ බොන්නේ කියලා. රටේ ජනතාව ඕවා දන්නේ නැහනේ. අර ඒ කොන්ක්‍රීට් වැටෙනවා නම් මේ කාපට් වැටෙනවා නම් මේ කාපට් පාර දාලා විල්ලා මෙහෙන් දාගෙන යනම මේ පැත්තෙන් ආපහු දාගෙන යනවා. මොකද මේ පැත්තෙන් දාගෙන යනකොට මේ පැත්තෙන් කැඩීගෙන යනවා. මේව ඔයගොල්ලෝ පාපොල දැකලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ රටේ සංවර්ධනය කියලා තියෙන්නේ. ඉතින් මේ වල මුවාවෙන් තමයි මේගොල්ලෝ මේ අර අඩු කරපු කියන්නේ රටට කෙලින්ම පෙන්නලා අඩු කරපු දේවල් මේ පැත්තෙන් තමයි එකතු කරගන්න යොදව. ඒ වගේම විශාල දෙයක් කරා. කම්පැනි 62කට. ඒ කියන්නේ 2020-2021 රුපියල් බිලියන 2000කට වඩා රුපියල් මිලියන 2000කට වඩා ආදායම් ගත්ත ආයතනයකට හෝ කෙනෙකුට 125ක එකපාරක් අය ගන්නවා. බද්දක් අය කරලා තිනවා. රුපියල් මිලියන 100ක් අය ගන්නවා. ඉතින් ඒක දින වෙලාවේ බැසිල් කිව්වා මේකට විරුද්ධ වෙනම කට්ටිය පොඩ්ඩක් බලමු අපි කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් මොකද්ද මේ කම්පැනි කාරයන්ට සපෝට් එක දෙන කට්ටිය කියලා එහෙම තමයි කර කිව්වා. ඒගොල්ලෝ දන්න දෙයක් වෙන්නේ නැතිනම් අපි දන්නේ නැහැ ඕක. මේගොල්ලෝ තමයි දන්නේ ඕක. ඉතින් අර මට නම් මතකයක් තියෙනවා අර මුදල් කියලා 50ක් ගණන් ලිවෙලා අර මේ කළු සල්ලි සුදු කරන්න පොඩි ලොන්ඩරි පාරක් දාගෙන ඉල්ලා ගිහිල්ලා එහෙම නැත්තම් පිටරට සීට සල්ලි ටිකක් ලංකාවට අරන් ඇවිල්ලා 100%කේ බද්දකට ලංකාවේ ආයෝජනය කරන්න එහෙම නැත්නම් ලංකාවේ මුදල් තැන්පත් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා. හැබැයි ඒවට බැන්නේ රටේ ජනතාව. අන්න මුදල් ඇමතුමාට බලන්න තිබුණා අර කවුද වෙනුවෙන් පිනිටිනේ මේ වෙනුවෙන් පිනිටි රටේ ජනතාව. රටේ ජනතාව තමයි විරුද්ධ වුණේ. විශේෂිතම දේ මේ රටේ ඉන්නවා එකපාරට පාරේ යනකොට මේ වාහනේ එලවගෙන යනකොට එකපාරට මොකක් හරි දැක්ක ගමන් ගිහලා අනිනවා. ඇඟලි වෙලලා වාහනේ ඇක්සිඩන්ට් කරගෙන පොලිසියට කෝල් කරලා එහෙම නැත්නම් මේ උසාවි ගිහිල්ලා මේ දඩයක් ගිහලා එහෙම යන කට්ටිය ඉන්නවා. කියන්නේ ටිකක් පොලේ අමාරු කට්ටිය හරි මොනවාට හිතලා හප්පන කට්ටිය. මේ හිතලා හප්පන කට්ටියට වැඩ වැරදිලා තියෙනවා. හිතලා හප්පන්න බැහැ ඊට පස්සේ හැප්පුවොත් එහෙම දඩයක් ගෙවන්න ඕනේ. ඒ දඩය රක්ෂණයට එකතු වෙනවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක. ඉන්ෂුරන්ස් එකේ කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් එකට ගාන්න මේක ඇඩ් කරලා එකතු කරලා දෙයි. වාහනයක් ඇක්සිඩන්ට් වෙච්ච මනුස්සයර ගහින් වැටු මිනිහට ගොනානිනවා වගේ තවත් එකක් දීලා තියෙනවා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. කියන්නේ නම් අර පොඩි මේ උත්තේජනයක් දෙන්න එහෙම නැත්නම් මේ දිරි ගන්වන්න ඇක්සිඩන්ට් නොකර යන්න දිරි ගන්වන්න තමයි මේක කරලා තියෙන්නේ. සමාජයේ මේක ඇමරිකාවේ තියෙන දෙයක් ගන්න නැහැ. මේ අපි ඇමරිකාවේ ගිහිල්ලා නැති නිසා මේ ඇමරිකාවේ තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. අවසාන වශයෙන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ලබන අවුරුද්දේ රුපියල් බිලියන 3200ක ණය ගන්න.
රුපියල් බිලියන 3200ක නායකාරයෝ වෙන්න අපි නියමිතයි ලබනවා කියන්නේ. මේ ඔක්කොම කතා ඔගොල්ලෝට ඇහෙන්නේ නැති, ඔගොල්ලෝ දකින්නේ නැති, ඒ වගේම මේකේ හැංගිච්ච දේවල් සමහර දේවල් ඔගොල්ලෝ අද දැනගන්න නැති. රුපියල් බිලියන 3200ක නායකාරයෝ වෙන්න නියමිතයි. බලමු අපි ලබන අවුරුද්දේ ජීවත් වෙන්න. යාමේවා. තවත් මගේ කතා අහන්න ඕනේ.